පුංචි අපේ සිංහල පන්තිය. ආයුබෝවන් පුංචි දොළ පුතාලා හැමෝටම. TP Kids YouTube නාලිකාවට පුංචි වල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ ලස්සන පුංචි පන්ති කාමරේ ඔන්න අදත් මම තවත් අලුත් පාඩමක් සූදානම් කරගෙන ආවා. දෙක ශ්‍රේණියේ පාඩම් මාලාවේ ඔන්න අද මම සූදානම් කරගෙන ආවේ තවත් රසවත් පාඩමක්. බනි ඔන්න එහෙනම් අපි අද සූදානම් කරගෙන ඇවිත් තියෙන්නේ දෙබසක්. මොකක්ද මේ දෙබසක් කියන්නේ? දෙබසක් කියන්නේ පුතේ දෙදෙනෙක් අතර ඇතිවන සංවාදයකට. හැබැයි දෙක ශ්‍රේණිය මවුබස පාඩමේදී පුංචි දුවල පුතාලට තියෙන්නේ දෙදෙනෙක් අතර ඇතිවන ලස්සන සංවාදයක්. එහෙනම් අපි බලමු මේ දෙබස ඇති වෙන්නේ කවුරු කවුරු අතරද කියලා. එහෙනම් ඔන්න අපි මුලින්ම මෙන්න මේ ක්‍රියාකාරකම කරමු. ඔන්න පුංචි දුවේ පුතේ මේ දෙබස ඇති වෙන්නේ කවුරු කවුරුන් අතරද කියලා දන්නවද? අඹ ගසයි ළමයෙකුයි අතර. ඔන්න එහෙනම් මම දැන් පුංචි ඔයාලට මෙන්න මේ විදිහට දෙබස පෙන්වලා දීලා තියෙනවා. අපි මුලින්ම බලමු දෙබස කියන්න පටන් ගන්න කවුද මුලින්ම? ළමයා. ඔන්න ළමයයි අඹ ගසයි අතර ඇතිර දෙබස මම මෙන්න මේ විදිහට ඔයාලට කියලා දෙන්න. ඔන්න අපි බලමු ළමයා මුලින් මොනවද කියන්නේ කියලා. අඹ ගෙඩි පිරිලා කදිමයි ඔබේ අඹ ගසේ, දුටුවම අඹ කඩා ගන්න මට හිත දෙන්නේ. ඔන්න බලන්නකෝ අඹ ගස මොකක්ද කියන්නේ. කඩා ගන්න හරිම රසයි ඉදුණු අඹ තිබේ, කාටත් මම අඹ දෙන්නෙමි කන්නට සිත්සේ. ළමයා කියන ඔන්න ලේනුන් හා කුරුල්ලන්ද ඇවිත් නිදහසේ, අඹ කන හැටි මම දුටුවෙමි සතුටකි දැනුනේ. ඔන්න ආයෙත් අඹ ගස කියනවා සතුන් නැවිත් අඹ වාරෙට ඉඳ අතු අතරේ, දුව පනිමින් හරි සතුටිනි මෙහි අඹ කන්නේ. ඔන්න ළමයා කියනවා පුතේ නැති අයටත් දීම හොඳයි අපට තිබෙන දේ, අගය කරමි සැමදාමත් ඔබ කරනා දේ. ඔන්න බලන්නකෝ මේ ළමයයි අඹ ගස අතර ඇති වෙන දෙබස හරි අපූරුයි නේද? මේ බලන්නකෝ පුංචි දුවේ පුතේ මේ දෙබසදී පුංචි අපිට යහපත් දේවල් කියලා දෙනවා. බලන්න මේ අඹ ගසේ ඉදුණු අඹ ගෙටි ගොඩාක් පිරීලා තියෙනවා නේද? ඉතින් ළමයා කියනවා පුතේ අඹ ගහ දැක්කහම එයාට අඹ කන්න හිතෙනවා කියලා. අඹ ගස මොකද කියන්නේ? හා හා මම ඔයාට අඹ දෙන්නේ නැහැ කියලා කියනවද? නෑ නේද? අඹ ගස කියනවා ඕන තරම් කඩා ගන්න, කාටත් මම අඹ දෙනවා නේද, සතුටින් මම අඹ දෙන්නේ, ඔයාලා කැමති තරම් කන්න පුළුවන් කියලා කියනවා. ඔන්න එතකොට පුතේ ළමයා කියනවා එයා දැක්කලු ලේනු කුරුල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ට හිතුව හැටියට අඹ කනවා. එහෙම දැක්කහම පුංචි ළමයාට සතුටක් දැනුණා කියලා. එතකොට ඔන්න අඹ ගස කියනවා පුතේ ඔව් ඕන තරම් අය අඹ වාරෙට ඇවිල්ලා මගේ මේ අතු අතර ඉඳගෙනම අඹ කනවා නේද? එතකොට යාලා කියනවා එකල හරි සතුටින් තමයි මගේ අඹ කන්නේ කියලා. එතකොට ඔන්න ළමයා කියනවා ඇත්තටම අඹ ගස ඔයා කරන්නේ ලොකු සේවයක්. බලන්නකෝ තමන් ළඟ තියෙන දේ නැති අයට දෙන එක නේද, නැති අයත් එක බෙදා ගන්න එක හරිම හොඳ යහපත් ගුණාංගයක්. ඔයා කරන මේ සේවය මම අගය කරනවා හැමදාමත් කියලා ඔන්න ළමයා කියනවා. ඇත්තටම පුංචි දුවේ පුතේ මේ දෙබසදී අපිට මතු කරගන්න පුළුවන් යහපත් ගුණාංගයක් තමයි ඒ. අපි ළඟ තියෙන දෙයක් නැති කෙනෙක් එක්ක බෙදා හදා ගන්න එක ඇත්තටම යහපත් ගුණාංගයක්. පුංචි අපිත්
ඇත්තටම පුංචි කාලේ ඉඳලම් පුතේ අපි පුරුදු වෙන්න ඕනේ අපිට තියෙන දේ අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න. ඒක ඇත්තටම යහපත් ගුණාංගයක්. ඔන්න එහෙනම් මේ අඹගසහ ළමයා අතර ඇතිවන දෙබසෙ මං ඒ ගුණාංගයත් ඔන්න ඔයාලට මතු කරලා දුන්නා. එහෙනම් බණි මෙන්න මේ විදිහට මේ තියෙන දෙබස අපි ඉදිරිපත් කරන්න යන්නේ. ඔන්න බලන්නකෝ කොහොමද මේ දෙබස අපි ඉදිරිපත් කරන්නේ කියලා. ඔන්න පුංචි දුවේ පුතේ මං දෙබස ඉදිරිපත් කරන්න හදන්නේ මෙන්න මේ විදිහට. අඹගසකුයි ළමයෙකුයි මම මේ විදිහට යොදා ගන්නවා මේ දෙබස ඉදිරිපත් කරන්න. එහෙනම් අපි දැන් දෙබස අහමු. අඹ ගෙඩි පිරිලා කදිමයි ඔබේ අඹගසේ. තුට්ටුවම අඹ කඩා ගන්න මට හිත දෙන්නේ. කඩා ගන්න හරිම රසයි ඉදුණු අඹ තිබේ. කාටත් මම අඹ දෙන්නෙමි කන්නට සිතසේ. ලේනුන් හා කුරුල්ලන්ද ඇවිත් නිදහසේ. අඹ කන හැටි මම දුටුවෙමි සතුටකි දැනුනේ. සතුන් ඇවිත් අඹ වාරෙට ඉඳ අන්තු අතරේ දුව පනිමින් හරි සතුටිනි මෙහි අඹ කන්නේ. නැති අයටත් දීම හොඳයි අපිට තිබෙන දේ. අගය කරමි සැමදාමත් ඔබ කරන දේ. ඔන්න පුංචි දුවේ පුතේ මම අපි අද ඉදිරිපත් කරපු දෙබස ඇසුරෙන් ප්‍රශ්න කීපයක් අහන්න සූදානම් වෙන්නේ. දැන් පුංචි දුල පුතාන දැක්ක නේද දෙබස ඉදිරිපත් උනේ නැත්නම් දෙබස ඇති උනේ කා අතරද? ඔව් අඹගසයි ළමයයි අතර. ඔන්න එහෙනම් අපි බලමු මේ දෙබසෙන් මං අහන ප්‍රශ්න මොනවද කියලා. ඔන්න පළවෙනි ප්‍රශ්නේ, කවි පන්තියෙන් කියවෙන්නේ කොමන ගසක් ගැනද? මොන ගහද පුතේ? ඔව් අඹ ගහක් ගැන නේද? ඔව් අඹ ගසක් ගැන තමයි කවි පන්තියෙන් කියවෙන්නේ. ඔන්න අපි බලමු ඊළඟ ප්‍රශ්නේ, දෙබසින් කියවෙන හොඳ පුරුද්දක් කියන්න. මොකද්ද පුතේ දෙබසින් කියවෙන හොඳ පුරුද්ද? අපි බණේ නම් දන්නවලු. ඔන්න අතත් ඉහළට ඔසවගෙන ඉන්නවා. ඔව් මම මේ දේ ඔයාලට කලින් පැහැදිලි කරලා දුන්නා. මොකක්ද හොඳ පුරුද්ද? අපි බලමු මොකක්ද කියලා. තමන්ට තිබෙන දේ අන් අය සමග බෙදා ගැනීම. ඇත්තටම පුතේ මං අර කලින් කිව්වා වගේ මේ දෙබසින් අපිට ගන්න පුළුවන් හොඳ පුරුද්දක් තමයි ඒ. තමන්ට තියෙන දේ අන් අයත් එක්ක බෙදා ගන්න එක. හරි ඔන්න එහෙනම් අද අපි ලස්සන දෙබසක් ඇහුවා. දෙබස ඉදිරිපත් කරන විදිහ බැලුවා. ඔන්න දෙබස ඇසුරෙන් ප්‍රශ්න වලටත් උත්තර දුන්නා. ඔන්න එහෙනම් බණි ඊළඟට මං තවත් දෙයක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඔන්න මම ඊළඟට කරන්න පුතේ තොරතුරු දැනගන්න එක. තොරතුරු දැනගන්නේ කොහොමද? අපි අද තොරතුරු දැනගන්න යන්නේ කා ගැනද? හරි ඔන්න එහෙනම් අපි බලමු මෙන්න මේ ක්‍රියාකාරකම කරලා අද අපි තොරතුරු දැනගන්න යන්නේ කවුරුන් ගැනද කියලා. ඔන්න පුංචි දුවේ පුතේ පාඩමේ මම ඊළඟ කොටසේ තොරතුරු ගැන කියලා දෙනවා කිව්වා. අද මම තොරතුරු ඉදිරිපත් කරන්නේ සතුන් ගැන. ඔන්න බණි ඔයාලා ගැන තමයි අද මම තොරතුරු ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපි බලමු මුලින්ම මේ පරිසරයේ ඉන්න අපේ සත්ව ලෝකයේ පුංචි කොටස. ඒ කියන්නේ හැම සතෙක්ම නැති වෙයි නේද? ඔයාලා දැකලා තියෙන සමහර සතුන් ගැන ඔන්න මම මේ විදිහට ඔයාලට පෙන්නලා දෙනවා. හොඳට බලාගෙන ඉන්න ඕනේ මෙන්න මේ වීඩියෝ දර්ශනෙන් ඔයාලා දකින සත්තු කවුරුද කියලා. එහෙනම් අපි මුලින්ම මේ වීඩියෝ දර්ශනය බලලයිමු.
ඔන්න පුංචි දුවේ පුතේ අපි බලපු වීඩියෝ දර්ශනයේ හිටියා නේද මොනරා ලස්සන පිල් කලඹක් තිබුණා හරිම ලස්සන පක්ෂියෙක් දැන් ඔය මොනරා පිල් කලඹ විදහන එක පුතේ ඉතාම කලාතුරකින් දකින්න පුළුවන් දැසුණා එහෙම නේද බණි ඔන්න බලන්නකෝ ඔන්න දෙක ශ්‍රේණිය ඉගෙන ගන්න පුංචි දුල පුතාලට මොනරා ගැන විස්තර ඉගෙන ගන්න තියෙනවා නැත්තම් මොනරා ගැන තොරතුරු දැනගන්න තියෙනවා ඔන්න එහෙනම් මම දැන් මේ සූදානම් වෙන්නේ මොනරා ගැන පුංචි ඔයාලට විස්තරයක් කියලා දෙන්න නැත්තම් මොනරා ගැන තොරතුරු ටිකක් කියලා දෙන්න පුතේ මොනරා කියන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන පක්ෂියෙක් එතකොට මොනරා වැඩිපුරම සිටින්නේ අපේ රටේ වියලි කලාපයේ වනාන්තරවල අනෙක් පක්ෂීන්ට වඩා මොනරා ප්‍රමාණයෙන් ලොකුයි ඔන්න පුතේ අනෙක් පක්ෂීන්ට වඩා පක්ෂීන් කියන්නේ අනෙක් කුරුල්ලන්ට වඩා පුතේ මොනරා ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි පිරිමි පක්ෂියා මොනරා නමින් හඳුන්වනවා ඔන්න පිරිමි පක්ෂියා මොනරා කියලා තමයි හඳුන්වන්නේ එතකොට ගැහෙන පක්ෂියා හඳුන්වන්නේ සෙබඩ කියලා. ඔන්න පුතේ මොනරා කියන්නේ පිරිමි සතා, සෙබඩ කියන්නේ ගැහෙන සතා. මොනරා ලස්සන පක්ෂියෙක්. මං අර කලින් කිව්වා වගේ මේ කුරුළු ලෝකේ ඉන්න පක්ෂීන් අතරේ ලස්සන පක්ෂියෙක් විදිහට අපිට මොනරාව හඳුන්වන්න පුළුවන්. ඔටුන්න සහිත හිසක් පාට පිහාට සහ ලොකු පිල් කලඹක්ද මොනරාට තියෙනවා මොනරාගේ හිසේ පුතේ නිකන් ඔටුන්නක් වගේ අපිට දකින්න පුළුවන් හරිම නිකන් ආඩම්බරෙන් ඉන්නා වගේ ඒ වගේම තමයි පුතේ පාට පිහාට වගේම මේ පිහාට එකතු වෙලා ලොකු පිල් කලඹක් තියෙනවා පිල් විදහ නටන්නේ මොනරායි ආ එතකොට පිල් විදහගෙන නටන්නේ මොනරා මොනරා කියන්නේ පිරිමි සතාද ගැහෙන සතාද? ඔව් පිරිමි සතා නේද? සෙබඩ මොනරා තරම් ලස්සන පක්ෂියෙක් නෙවෙයි. ආ එතකොට පුතේ මොනරා තමයි ලස්සන. සෙබඩ නැත්තම් ගැහෙන සතා මේ මොනරා තරම් නම් ලස්සන නෑලු. සෙබඩ මොනරාට වඩා කුඩායි. ආ දැන් මේ ගැහෙන සතයි පිරිමි සතයි අතරේ ලොකු එක්කෙනා නැත්තම් මොනරා තමයි පුතේ ප්‍රමාණයෙන් ටිකක් ලොකු. සෙබඩ මොනරාට වඩා පොඩි. පිල් කලඹද කෙටි. ආ එයාගේ ශරීරයත් පුංචි. ඒ වගේම තමයි අර ලස්සන පිල් කලඹත් පුංචි. මොනරා කෘමි සතුන් ධාන්‍ය වර්ග සහ ශාක පත්‍ර ආහාරයට ගන්නවා. ඔන්න බලන්නකෝ මොනරා මොනවද ආහාරයට ගන්නෙ? ඔව් කෘමි සතුන් ධාන්‍ය වර්ග වගේම ශාක පත්‍ර ආහාරයට ගන්නවා. ඉතින් පුතේ අපි කැමති මොනරා පිල් විදහාගෙන ඉන්නා බලන්න නේද? හැබැයි මං කලින් කිව්වා වගේම මේ මොනරා පිල් විදහා නටන එක නම් බලන එක එච්චර ලේසි නැහැ. එහෙම නේද බනි? ඔන්න අපි අද මොනරා ගැන තොරතුරු ටිකක් ඉගෙන ගත්තා. බනි මොනරා ගැන තොරතුරු ඉගෙන ගත්තනේ. ඔන්න එහෙනම් මන් දැන් තවත් සතෙක් ගැන කියලා දෙන්නද? හාලු තවත් සතෙක් ගැන එහෙනම් අපි තොරතුරු බලමු. ඔන්න මන් ඊළඟට කියලා දෙන්න යන්නේ වංගෙඩි කඳන් වගේ කකුල් තියෙන කාටද? කුළු දෙකක් වගේ කන් දෙකක් තියෙන කාටද? හරියට හරි අලියට. ඔන්න මම දැන් ඊළඟට අලියා ගැන තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න. ඔන්න ඉන්න පුතේ අලියෙක්. බලන්නකො මං අලියාගේ පින්තූරයකුත් පෙන්නලා දීලා තියෙනවා. හරි අපි බලමු අලියා ගැන තොරතුරු මොනවද කියලා. අලියා ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ වනාන්තරවල වැඩි වශයෙන් අලි දකින්නට ලැබෙනවා. එතකොට පුතේ සිව්පාවුන් අතරින් ලොකුම සතා අලියයි. සිව්පාවුන් කියන්නේ? ඕ සිව්පාවුන් කියන්නේ පුතේ පාද හතරක් තියෙනවා කියන එක. එතකොට කකුල් හතරක් නේද? කකුල් හතරක් තියෙන සතුන් අතරින්
විශාලතම සතා කවුද? මෙන්න මේ අලියා නේද පුතේ? හරි. අලියා ශාක වර්ග පමණක් ආහාරයට ගන්නවා. අලියා තනකොළ, ගස්වල පොතු, ඉදී වැටුණු පළතුරු, තාල වර්ගයේ ශාක පත්‍ර කෑමට කැමතියි. ඔන්න බලන්නකෝ අලියා අපි අර කලින් කිව්වා වගේ ආහාරයට ගන්න ශාක වර්ග විතරයි නේද? එතකොට පුතේ ඔය පළතුරු ඒ වගේම තමයි ගස්වල පොතු ඒ වගේ දේවලුත් ආහාරයට ගන්නවා. අලියා ඇතුළු වන සතුන් රැක ගැනීමට අපේ රටේ ජාතික වනෝද්‍යාන හා අභය භූමි තියෙනවා. ඔන්න බලන්නකෝ අලියා ඇතුළු වන සතුන් ආරක්ෂා කරගන්න ඔන්න ජාතික වනෝද්‍යාන වගේම අභය භූමි අපේ රටේ දකින්න පුළුවන්. රෝගී වූ අලීන්ට සහ අනාථ වූ අලීන්ට රැකවරණය දෙන ස්ථාන දෙකක්ද අපේ රටේ තිබෙනවා. ඔන්න බලන්නකෝ පුතේ රෝගී වුණ එතකොට අසනීප වුණ අයට ඒ වගේම තමයි ඔය වයසට ගිය අලි නේද? එයාලව රැක බලා ගන්න අපේ රටේ තියෙනලු පුතේ ස්ථාන දෙකක්. අපි බලමු දෙක කොහෙද කියලා. ඔන්න අහගන්නකෝ. කෑගල්ලේ පින්නවල අලි අනාථාගාරය සහ උඩවලවේ ඇත් අතුරු සෙවන. ඔන්න පුතේ ඔයාලටත් පුළුවන් මෙන්න මේ ස්ථානවලට ගිහාම අලි ඉන්නව බලන්න. කොහෙද? කෑගල්ලේ පින්නවල අලි අනාථාගාරය සහ උඩවලවේ ඇත් අතුරු සෙවන. ඔන්න පුතේ අපි බලමු ඊළඟට මොනවද මේ අලියා ගැන තියෙන්නේ කියලා. අපේ රටේ අලි අලංකාර ඇඳුමින් සරසා පෙරහැරට සහභාගී කර ගැනීම විශේෂ දෙයකි. ඔව් පුංචි දොළපතල දැකලා ඇති. ඔයාලගේ ගමේ පන්සලේ පෙරහැර වගේම අපේ රටේ පවතින ප්‍රසිද්ධ පෙරහැරවල් වලදී මේ අලි ඇතුන් යොදා ගන්නවා නේද කරඬුව ගෙනියන්න. ඒ විතරක් නෙමෙයි පෙරහැර ලස්සන කරගන්න පුතේ මේ අලි ඇතුන්ට ලස්සන ඇඳුම් අන්දවනවා. විදුලි බල්බ දැල්වලා හරිම ලස්සනට පෙරහැරේ අලි ඇතුන් යනවා පුංචි දුවල පුතාලා දැකලා ඇති. ඔන්න ඒක අපේ රටේ කරන විශේෂ දෙයක්. ඔන්න බනි මං අද අපේ පුංචි දුවල පුතාලට තොරතුරු ඉදිරිපත් කරා කවුරු ගැනද? සතුන් ගැන. ඒ සතුන් ඇසුරෙන් අද මං ඔයාලට තෝරගත්තේ අලියා සහ මොනරා ගැන තොරතුරු ඉදිරිපත් කරන්න. පුංචි ඔයාලට මතක ඇති අපි එක ශ්‍රේණියේදීත් මෙන්න මේ විදිහට සතුන් ගැන තොරතුරු ඇහුවා. එහෙම නේද? ඔන්න දැන් පුංචි දුවේ පුතේ මං දැන් මේ සතුන් ගැන තොරතුරු ඉදිරිපත් කළානේ. පුංචි ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් කරන්න. ඔයාලා දැන් මම මේ කියපු සතුන් දෙදෙනාගෙන් කැමති සතෙක්ව තෝරගන්න. එහෙම තෝරගෙන මුලින්ම ඒ තෝරගත්තු සතාගේ නම ලියන්න. දැන් අපි මේකට යොදා ගන්න ඕනේ අපේ තනි රූල් පොත. ඔන්න දැන් තනි රූල් පොතේ ඔයා කැමති මේ සතුන් දෙදෙනාගේ එක එක තෝරගෙන ඒ සතාගේ නම උඩින් ලියලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ සතාගේ පුංචි පින්තූරයකුත් අඳින්න. ඔන්න දැන් අපි හිතමුකෝ අපි මොනරව තෝරගත්ත කියලා. එහෙනම් ඔයාලා මොනරාගේ පින්තූරයක් ඇඳලා ඔන්න පින්තූරෙට යටි මොනරා ගැන වැකි තුනක් ලියන්න. නැත්තම් ඔයාලා වැකි පහක් ලියන්නකෝ. අපි පුංචි දුල පුතාල දැන් මොනරා ගැන විස්තර ගොඩක් දන්නවනේ. ඔයාලට පුළුවන් මොනරා ගැන වැකි පහක් ලියන්න. ඊට පස්සේ ඔන්න දෙමාපියන්ට පෙන්නලා නැත්තම් වැඩිහිටියගේ උපදෙස් අරගෙන තමන් දීලා තියෙන වැකි හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන්. එතකොට පුංචි දුල පුතාලට මේ සතුන් පිළිබඳ තොරතුරු හොඳට මතක තියාගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔන්න එහෙනම් බණි මං දැන් මේ ඊළඟට සූදානම් වෙන්නේ පුංචි දුල පුතාලට අපේ කලින් පාඩමේ කලින් කොටසදී මතකද මං දෙබසක් ඉදිරිපත් කළා? ඔව්. අන්න ඒ දෙබස ඇසුරෙන් තව පුංචි ක්‍රියාකාරකමක් පෙන්වන්න. මං ඒ ක්‍රියාකාරකම් මෙතනදී පෙන්වන්නේ පුංචි ඔයාලටත් මෙන්න මේ විදිහේ ක්‍රියාකාරකම ගෙදරදි කරන්න අවස්ථාව දෙන්න ඕන නිසා. එහෙනම් අපි බලමු මේ ක්‍රියාකාරකම් මොකක්ද කියලා.
ඔන්න පුංචි දුවේ පුතේ මම අපි අද ඉදිරිපත් කරපු මේ දෙබස ඇසුරෙන් පුංචි පැවරුම මෙන්න මේ විදිහට ඔයාලට කියලා දෙනවා දැන් ඔන්න ඔයාලටත් පුළුවන් දෙබස් නිර්මාණය කරන්න ඔන්න මම තෝරගත්තේ පුතේ අද අපි කතා කරපු චරිත දෙකම තමයි කවුද අඹගසයි ළමයයි ඔන්න බණි ඔයා හොඳට අහගෙන ඉන්න ඕනේ ඔන්න එහෙනම් මේ අඹගසයි ළමයයි අතර ඔයාලටත් පුළුවන් gederedi මෙන්න මේ වගේ දෙබසක් නිර්මාණය කරන්න ලොකු දෙබසක් වෙන්න ඕනේ නැහැ පුංචි දෙබසක් ඔන්න එහෙනම් බලන්නකෝ මං ඔයාලට දෙබස නිර්මාණය කරන්න මෙන්න මේ විදිහට මං දෙබසක් නිර්මාණය කළා එතකොට ඔයාලට පුළුවන් මේ මම පෙන්වන දෙබස බලාගෙන ඒක උදව්වක් විදිහට අරගෙන තවත් ලස්සන වෙනස් විදිහට දෙබසක් නිර්මාණය කරන්න එහෙනම් අපි බලමු මේ දෙබස ඔන්න පුතේ ළමයා කියනවා ආයුබෝවන් යාළුවේ ඔන්න අඹගස කියනවා ආයුබෝවන් පුංචි බබෝ ළමයා කහපාටින් ඉඳුණු අඹගෙඩි පිරලා තියෙනවා නේද යාළුවේ ඔන්න අඹගස කියනවා ඔව් පුංචි බබෝ ලේනුන් කුරුල්ලන් නිතරම ඇවිත් සතුටින් අඹ කාලා යනවා ඔන්න බලමු අපි ඊළඟට ළමයා කියන්නේ මොකක්ද කියලා ඇත්තද යාළුවේ ඔයා හරි හොඳයි මටත් අඹ ගෙඩියක් දෙන්න පුළුවන්ද ඔන්න අඹගස කියනවා අනේ පුංචි බබෝ ඒක සුළු දෙයක්නේ ආ මෙන්න අඹ ගෙඩිය ආයෙත් එන්න යාළුවේ ඔන්න බලන්නකෝ පුංචි දුවේ පුතේ මේ පුංචි පිරිමි ළමයයි අඹගසයි අතර ඇති වෙන දෙබසක් ඔන්න මම නිර්මාණය කරා දැන් ඔයාටත් පුළුවන් මං අර කලින් කිව්වා වගේ මගේ මේ දෙබස උදව් කරගෙන ලස්සන දෙබසක් නිර්මාණය කරන්න ඔන්න ඒක තමයි මේ දෙබස ඇසුරෙන් මම දෙන පැවරුම එහෙනම් දැන් පුංචි දුවලා පුතාලට සතුන් ගැන තොරතුරු ලියන්නත් පුළුවන් දෙබසක් නිර්මාණය කරන්නත් පුළුවන් ඔන්න පුංචි දුවේ පුතේ අද පාඩමේදී අපි දෙබසක් ඇහුවා ඒ විතරක් නෙමේ දෙබසක් ඉදිරිපත් කරන විදිය බැලුවා දැන් මම පුංචි ඔයාලට ඊට පස්සේ තොරතුරු ඉදිරිපත් කරා අද තොරතුරු ඉදිරිපත් කරේ කවුරු ගැනද ඔව් සතුන් ගැන ඒ සතුන් අතරින් අලියා මොනරා කියන සතුන් දෙදෙනා ගැන මම පුංචි විස්තරයකට ඉදිරිපත් කරා නේද ඔන්න එහෙනම් අපේ පුංචි දොල පුතාලට මම දෙබසක් නිර්මාණය කරන්න කියලා කිව්වා ගෙදර අයගේ උදව් අරගෙන ඒ වගේම තමයි මම පුංචි ඔයාලට කිව්වා අද කියලා දුන්න මේ අලියා මොනරා කියන සතුන් දෙදෙනා අතරින් ඔයා කැමති සතෙක් තෝරගෙන ඒ සතා ගැන තොරතුරු ටිකක් ලියන්න කියලා ඔන්න එහෙනම් අපේ පුංචි දොල පුතාලා මම දුන්න මේ දේවල් ගෙදරදී කරන්න ඕනේ එහෙනම් බණි අදට අපේ පාඩම මෙතනින් අවසන් වෙනවා මේ වගේම තවත් රසවත් අලුත් පාඩමකින් නැවත පුංචි දුල පුතාලා හමුණතුරු පුංචි වල හැමෝටම ආයුබෝවන්